අවබෝධන් දුවේ පුතේ අපි අද 12 වන ශ්‍රේණියේ සිංහල විෂය යටතේ ඔබ හමුවට ආවා තවත් අපූරු පාඩමක් සමගින්. ඉතින් දූල පුතාලා දන්නවා ඔබ කෙටි කතා, නව කතා, ඒ වගේම පද්‍ය රස විඳිමින් ඔබේ විෂය නිර්දේශයට අදාළ බොහෝ දේවල් මේ වෙන විට අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් අපේ දරුවන්ට අපි අද සූදානම් වෙනවා තවත් අපූරු කෙටි කතාවක් රස විඳිමින් ਵਿਚාරයට ලක් කරන්න. දූල පුතාලට බොහොම රසවත් පාඩමක් හැටියට අපි දන්නවා මාටින් වික්‍රමසිංහයන් නිර්මාණය කළ කෙටි කතා අතර තවත් අපූරු කෙටි කතාවක් වහල්ලු කෙටි කතාව. ඉතින් ඔබ 12 වන ශ්‍රේණිය ආරම්භයක් හැටියට මේ කෙටි කතාව රස විඳිමින් ਵਿਚාරය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන්ට ඉතාම රසවත් කතාවක් සමාජයේ පවතින අත්දැකීමක් මුල් කරගනිමින් සමාජයේ යථාර්ථයක් තේරුම් කරගැනීමට අපේ කෙටි කතාකරුවා මාටින් වික්‍රමසිංහයන් මේ අපූරු කෙටි කතාව ਵਿਚාරයට ලක් කරන්න සූදානම් කරගෙන තියෙනවා. ඉතින් දූල පුතාලා මේ වෙන විට කෙටි කතාව කියවලා ඉතාම හොඳින් කෙටි කතාවේ අන්තර්ගතය පිළිබඳව දන්නවා ඇති. නමුත් අපි සූදානම් වන්නේ ඔබට ඒ පිළිබඳ නැවත නැවතත් මතක් කරමින් කෙටි කතාව පිළිබඳ විස්තර කරමින් කෙටි කතාවේ අපූරු තැන්, ඒ වගේම කෙටි කතාවේ තියෙන රසවත් තැන්, ਵਿਚාරයට ලක් කරන්න ඕන ආකාරය, මේ හැම දෙයක්ම අපි ඔබට මේ පාඩම ඔස්සේ කියලා දෙන්න සූදානම් වෙනවා. ඉතින් දුවේ පුතේ, වහල්ලු කෙටි කතාව ගැන කතා කරද්දී ඔබට මතකයි වහල්ලු කෙටි කතාවත් එක්ක සමීප වෙච්ච චරිත දෙකක් තියෙනවා. ඒ චරිත දෙක ඔස්සේ තමයි වහල්ලු කෙටි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. ඒ අපූරු තැන් පිළිබඳව සාකච්ඡා කරන්න නම් අපි මේ පාඩම සමග සම්බන්ධ වෙන නිපුණතාව, ඒ වගේම නිපුණතා මට්ටම්, ඒ වගේම තවදුරටත් ඉගෙනුම් ඵල පිළිබඳව ඉතාම හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඉතින් දුවේ පුතේ අපි සුපුරුදු පරිදි බලමු අපේ පාඩමට අදාළ නිපුණතාව කුමක්ද කියලා. ඉතින් ඔබ මේ වෙනුවට දන්නවා ඔබ අධ්‍යයනය කළ යුතු දේ මේ පාඩමත් එක්ක. මෙතනදී අපි නිපුණතාව අංක 4.0 යටතේ තමයි පාඩම ගොනු කරගෙන යන්නේ. කෙටි කතා කලාවේ විකාශනය මූලධර්ම හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයේ යෙදී. ඒ වගේම දුවේ පුතේ මේ නිපුණතාව සම්බන්ධයෙන් නිපුණතා මට්ටම 4.3 යටතේ ඔබට තවදුරටත් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. නිපුණතා මට්ටම 4.3 යටතේ අපි බලනවා කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. ඉතින් මේ නිපුණතාවත් නිපුණතා මට්ටමත් එක්ක අපි පාඩම ගොනු කරගෙන තියෙනවා දුවේ පුතේ මෙන්න මේ කියන ඉගෙනුම්ඵල ඔස්සේ. ඔබට මේ ඉගෙනුම්ඵල ඔස්සේ තමයි පාඩම ඉදිරියට ගලාගෙන යන්නේ. එතනදී ඉගෙනුම්ඵල කීපයක් අපි මේ පාඩමත් එක්ක සම්බන්ධ කරගන්නවා. අපි බලමු මේ ඉගෙනුම්ඵල පිළිබඳව නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. ඒ වගේම නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. තවදුරටත් අපි බලමු නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. ඒ වගේම දුවේ පුතේ මේ අවසානයේ නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කිරීම සිදු වෙනවා. ඉතින් මේ ඉගෙනුම්ඵල ඔස්සේ තමයි අපි අපේ අද පාඩම ඉදිරියට ගොනු කරගෙන යන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී අපි මාටින් වික්‍රමසිංහ නම් වූ අපූරු නිර්මාණකරුවා පිළිබඳ කතා කරද්දී ඔහු හා සම්බන්ධ වෙන තවත් කෙටි කතාකරුවන් පිළිබඳව අවබෝධයක් ඇති කරගත යුතුයි. ඉතින් ඔබ දකිනවා මේ වන විට මාටින් වික්‍රමසිංහයන් හා සමකාලීන කෙටි කතාකරුවන් කවුද කියලා. ඉතින් දුවේ පුතේ ඔබ මේ කෙටි කතාකරුවන් සියලු දෙනා පිළිබඳව අවබෝධ කරගන්නවා වගේම ඔබ තේරුම් ගත යුතුයි මේ අපි නම් කරන කෙටි කතාකරුවන්ගේ මාටින් වික්‍රමසිංහයන් සමග සම්බන්ධ වෙනවා මුල් කාලීන කෙටි කතාකරුවන් කීප දෙනෙක්. ඒ තමයි W.A. සිල්වා, හේමපාල මුනිදාස, T.G.W. සිල්වා. මේ කෙටි කතාකරුවන් තුන්දෙනා මුල් කාලීන කෙටි කතාකරුවන් හැටියට එකතු වෙලා තියෙනවා. ඒ වගේම පසු කාලීනව වික්‍රමසිංහයන් හා අත්වැල් වැඳගත් තවත් කෙටි කතාකරුවන් කීප දෙනෙක්. ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක. මොවුන් මේ මුල් කාලීන කෙටි කතාකරුවන්ට පසුව
මේ කෙටි කතා ඉතිහාසයේ අපිට ඊළඟ සංදිස්ථාන සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඔබට මේ සියලු දෙනාගේම කෙටි කතා ඉතාම රසවත් විදිහට අත්දකින්න ලැබෙනවා. ඉතින් මේ කෙටි කතා කරුවන්ගේ නිර්මාණ කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ? ඔවුන්ගේ නිර්මාණවල අන්තර්ගතය කොයි විදිහද කියලා අපේ දරුවන් දැනගත යුතුයි. ඒක ඔබේ අධ්‍යයනයට ඉතාම වැදගත් වෙනවා. අපි බලමු දුවේ පුතේ, ඔවුන්ගේ කෙටි කතා කලාවේ අන්තර්ගත ලක්ෂණ. කෙටි කතා කලාව තුළ ඔවුන් මෙන්න මේ කියන ලක්ෂණ යටතේ තමයි ඔවුන්ගේ නිර්මාණ රසවත් කරගෙන තියෙන්නේ. එතනදී ජීවිත අත්දැකීම්, විවිධ ජීවිත මේ කතා තුළ ජීවමාන කරනවා. ඒ ජීවිතවල තියෙන විවිධ අත්දැකීම් ඔවුන් ඔවුන්ගේ කතා වලින් අපිට එකතු කරනවා. දැන් අපි අද රස විඳින මේ අපූරු පාඩමත් ඒ වගේ ජීවිතයක් පිළිබඳව කියා දෙනවා. ඒ විශේෂත්වය ඔවුන්ගේ නිර්මාණවල අපි අදටත් දකිනවා. ඒ වගේම දුවේ පුතේ, යථාර්ථවාදී රීතියට ඔවුන් සමීප වුණා. යථාර්ථවාදී රීතිය ඔස්සේ ඔවුන්ගේ නිර්මාණ අපි වෙත තිලින කරනවා. එතනදී මේ සමාජයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ හැම දෙයක්ම ඉතාම රසවත් විදිහට යථාර්ථවාදී ස්වරූපයෙන් එක්ස්මතු කරන්නට මේ කෙටි කතා කරුවන්ට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ කෙටි කතා ඉතාම රසවත් වගේම හරවත් වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි කරුණ යටතේ අපි කතා කරනවා ගැමි සමාජයට නාගරික සංස්කෘතිය සංක්‍රමණය වීම. ඇත්තටම මුල් යුගයේ කෙටි කතාවල මේ අන්තර්ගතය මේ ගැමි සමාජය සමග තිබුණු නොයෙකුත් අත්දැකීම් වලට නාගරික සංස්කෘතිය සම්බන්ධ වෙච්ච අවස්ථා මේ කෙටි කතා කරුවන්ගේ කෙටි කතාවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ඔස්සේ ඉතාම රසවත් කතා ඔබ අධ්‍යයනය කරලා ඇති, ඔබ කියවා ඇති. ඒ වගේම උපහාසාත්මක කතා සමාජ දුර්වලතා ඇසුරින් ලියලා තියෙනවා. උපහාසාත්මක උපහාසය තුළින් සමහර වෙලාවට ඒ උපහාසය තුළින් හාස්‍ය මතු කරන අවස්ථාත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, උපහාසාත්මක කතා ඒ සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ විවිධ මිනිසුන්ගේ ජීවිත සමග ගැටුණු උපහාසාත්මක තැන් මේ කෙටි කතා කරුවන්ගේ ලක්ෂණවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම පසු කාලීනව විශේෂයෙන් ජී.බී. සේනානායකයන්ගේ කෙටි කතා පිළිබඳව කතා කරද්දී විදේශීය කෙටි කතා ආභාසය ලබාගත් ආකාරය අපි දන්නවා. එඩ්ගා ඇලන් පෝ ආදී විදේශීය කෙටි කතා කරුවන්, ඒ වගේම ප්‍රංශ කෙටි කතා කරුවන්ගේ ආභාසයන් මොවුන් ලබලා තිනවා. අද අපි රස විඳින වහල්ලු කෙටි කතාවටත් එවැනි ආභාසයක් ලැබුණාදෝ කියලා අපිට හිතෙනවා චෙකෝෆ්ගේ වැළපීම නම් වූ කෙටි කතාව ඔස්සේ. මොකද වැළපීම කෙටි කතාවෙනුත් සාකච්ඡා කරන්නේ දුවේ පුතේ, මේ කතාවේ වගේම කරත්ත කරුවෙක් සහ ඔහුට සමීප, එතන කතාවේදී කතා කරන්නේ අශ්වයෙක් ගැන, අපි මෙතනදී කතා කරනවා තවත් ගවයෙක් ගැන, කරත්ත කරුවා සමග සම්බන්ධ වෙච්ච සමීප චරිතයක් ඇටියට. ඉතින් වික්‍රමසිංහයන් මේ ආභාෂය ලැබුවාද කියන බවක් අපටත් දැනෙනවා මේ වහල්ලු කෙටි කතාව රස විඳීමේදී. විදේශ කෙටි කතාවක් ඇටියට චෙකෝෆ්ගේ වැළපීම කෙටි කතාව අධ්‍යයනය කරද්දී. ඒ වගේම දුවේ පුතේ, මධ්‍යම පාන්තික සමාජය, මධ්‍යම පාන්තික සමාජයේ දකින සියුම් තැන් මේවත් එකතු වෙලා තියෙන විදේශ කෙටි කතා එක්ක. මොකද ඒවායේ අන්තර්ගත වෙලා තියෙනවා මධ්‍යම පාන්තික සමාජයේ බොහෝ මිනිසුන්ගේ ස්වරූපය. ඔබ පොඩි පන්තිවලදී සාමාන්‍ය පෙරදී රසවින්දා දියමන්ති මාලයේ කෙටි කතාව, එහි මැටිල්ඩාගේ චරිතය ඒ මධ්‍යම පාන්තික සමාජය නිරූපණ කරන චරිතයක්. ඉතින් එවැනි කතා අපේ කෙටි කතාවලට කලාත්මක වශයෙන්, ඒ වගේම අන්තර්ගතයේ වශයෙන් සාර්ථකව එකතු වෙලා තියෙනවා. ඒ සාහිත්‍ය අපේ කෙටි කතා කරුවන් එකතු කරගෙන තියෙනවා අපේ කෙටි කතා කලාව පෝෂණය කරන්න. ඉතින් මේ දේවල් ඔබට වැදගත්. ඒ වගේම දුවේ පුතේ, අර්ථ ශූන්‍ය ජීවිත විවරණය. ජීවිතවල අර්ථ ශූන්‍ය බව කෙටි කතා කරුවන් තමන්ගේ නිර්මාණවල ඉතාම රසවත් විදිහට ගොනු කරගෙන තියෙනවා. ඉතින් මේ කියන කෙටි කතා ලක්ෂණ ඔබ වහල්ලු කෙටි කතාව වගේම ඉදිරියට ගලාගෙන යන ඔබගේ කෙටි කතා බොහෝ ප්‍රමාණයකට මේ ලක්ෂණවල හෙවණැල්ල, මේ ලක්ෂණවල ස්වභාවය එකතු කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් අපි බලමු දුවේ පුතේ, මේ ඔක්කොමත් එක්ක අපේ මේ පුද්ගලයා අපි විශේෂයෙන් සලකන අපේ නවකතා ඉතිහාසයේ, අපේ කෙටි කතා ඉතිහාසයේදී මහා ප්‍රඥා හැටියට සලකන මාර්ටින් වික්‍රමසිංහයන්. මාර්ටින් වික්‍රමසිංහයන් ගැන කතා කරද්දී අපිට කතා කරලා දවසකින් පැයකින් ඉවර කරන්න බැරි තරම් විශාල නිර්මාණ ප්‍රමාණයක්
अपे साहित्य गुणकर महाप्राज्ञा हेटियट अपिट हंदुर्णवन्न पुलुवन् अपि बलमु एतुमागे तोरतुरु वलिन् बिंदक् मार्टिन विक्रमसिंहयन् कोग्गल प्राज्ञा हेटियट हंदुर्णनवा 1890 इपदुणु ओहु 1976 दी मिय गिहिन् तियेनवा एतुमागे उपत कोग्गल दी तमयि सिद्धु वेला तियेन्ने 1890 मै 20 वेनिदा कोग्गल दी इपदुणु विक्रमसिंहयन् 1976 जूली 23 वेनिदा මිය ගිය බව සඳහන් වෙනවා. එතුමා රැකියාව හැටියට කළේ දිනමින සිළුමින පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ධූරය. මේ කර්තෘ ධූරයේ ඉඳගෙන තමයි එතුමා මෙවැනි රසවත් නිර්මාණ රැසක් අපට තිළින කරේ. ඒ වගේම දුවේ පුතේ මුල්ම කෘතිය ඔවා සිතුමිණි නමින් එය උපදේශ සංග්‍රහයක් හැටියට තමයි වික්‍රමසිංහයන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔහුගේ නවකතා කෙටි කතා मे देवल साकच्छा करी निमक नैति पोदनावा कपट हमुनो मम मेतन दीयोटे करहुगे केटिकता नवकतावलिन बिंदा इतिन मे बलन लीला ऐरांगणी गंपेरलिय कलियुगय युगांतय विरागे नमु नवकता मेतन दी द्वेपुते लीला ऐरांगणी नवकता वगेम ගම්පෙරළිය නවකතාවෙන් ඔහු කලාත්මක නවකතාවට පිවිසුණා. ඔහුගේ නවකතා කලාවේ විශේෂත්වයක් වුණා. ඔහු අපේ නිර්මාණ ඉතාම රසවත් විදිහට එකතු කරගනිමින් කෙටි කතා කලාවට පිවිසෙන්නට පෙර මේ නවකතා කලාවේ විශේෂ සංදිස්ථාන එකතු කරගත්තා. එතනදී ගම්පෙරළිය නවකතා විශේෂ කතාවක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ඒ ඔස්සේ නිර්මාණය වූ ගම්පෙරළිය කලියුගයේ යුගාන්තය කියන නවකතා විශේෂ කතා හැටියට සඳහන් කරන්න පුළුවන්. මාටින් වික්‍රමසිංහන්ගේ නවකතා පමණක් නෙමෙයි අපිත් බලමු ඔහු නිර්මාණය කර ළමා සාහිත්‍ය මොනවද කියලා. ඉතින් දූල පුතාලා ඉතාමත් රසවත්ව රසවිඳි මඩොල් දුව වැනි නවකතා වලට පාදක වුණු ළමා සාහිත්‍ය. ඒවා නවකතා වුණාට මේවා ළමා සාහිත්‍ය හැටියට තමයි එතුමා නිර්මාණය කළේ. මඩොල් දුව එතුමාගේ කොග්ගල ජීවිතය එතුමාගේ ඒ ගැමි ජීවිතයේ ගැමි පරිසරයේ ජීවත් වූ තවත් දරුවන් දෙදෙනෙකුගේ ජින්නා සහ උපාලිගේ කතාව. ඉතින් ඊටාම රසවත් විදිහට අපි පුංචි කාලේදී කෙටි කතාවක් නවකතාවක් රසවිඳීමේදී දුවේ පුතේ මඩොල් දුව තමයි ඉස්සෙල්ලාම කියවන්නේ. ඉතින් එතනදී වික්‍රමසිංහයන් මේ දරුවන්ගේ ජීවිතවලට සමීප වෙන විදිහට ළමා මනසට ගැළපෙන විදිහට මෙවැනි ළමා නිර්මාණ බිහි කළා. එතනදී විද්‍යා විනෝද කතා ඒ ඇසුරින් ඔබ ඔබගේ අධ්‍යයන කටයුතුවලදී නිරන්තරයෙන් පුංචි පන්තිවලදී මේ කතාවල සමහර කොටස් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම කුරු මිනිසත්තු. මේ පුංචි ළමාගේ ළමා ලෝකය රසවත් කළ නිර්මාණ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ එතුමා නිර්මාණය කළ ආත්ම චරිත කතා. ආත්ම චරිත නව කතා. මෙහිදී අපේ ගම උපන්දාසිට එතුමාගේ ජීවිතය හා බැඳුණු විවිධ තැන් මේ කතාවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කතාවල විශේෂත්වයක් වෙලා තියෙන්නේ වික්‍රමසිංහයන්ගේ ජීවිතවල තිබුණු තවත් රසවත් ස්ථාන. ඒවා අපිට අපූර්ව විදිහට රස විඳින්න සලස්සලා ඔහු මේ නිර්මාණ බිහි කරලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන කෙටි කතා ගැන කතා කරද්දී මෙන්න මේ කියන කෙටි කතා පිළිබඳව වැදගත්ව අපි දැනගත යුතුයි. එතනදී අපේ සිංහල කෙටි කතාවේ මුල් ග්‍රන්ථය හැටියට අපි දන්නවා වික්‍රමසිංහයන්ගේ ගැහැණියක් නම් වූ කෙටි කතාව තමයි මුල්ම කෙටි කතා සංග්‍රහය හැටියට අපි අපේ අතරට එකතු වුණු මුල්ම කෙටි කතාව හැටියට සඳහන් කරන්නේ. එතනදී 1924 දී ඔහු මුල්ම කෙටි කතා වශයෙන් ගැහැණියක් කෙටි කතාව නිර්මාණය කළා. ඉන්පසු හඳ සාකකීම, පෞකාරයාට ගල් ගැසීම, ඒ වගේම බිල්ල සහ අපූරු මුහුණු හඳ සාකකීමේදී එතුමාගේ නිර්මාණවල අන්තර්ගතයත් එක්ක කතා කරද්දී මේ කෙටි කතාවල මේවයි අන්තර්ගත තවත් බොහෝ කෙටි කතා රාශියක් එකතු වෙලා තියෙනවා. ඔව් දුවේ පුතේ වික්‍රමසිංහයන් ගැන කතා කරද්දී අපේ අද පාඩමට සම්බන්ධ වෙන්නේ කෙටි කතාවක් නිසා ඔහුගේ කෙටි කතා නිර්මාණ පිළිබඳවත් අපි සඳහන් කරන්න ඕන. මෙතනදී අපේ කෙටි කතා ඉතිහාසයේ මුල්ම කෙටි කතාව නිර්මාණය කළේ මාටින් වික්‍රමසිංහයන්. ඒ විශේෂත්වය අපි මෙහිදී දැකගත යුතුයි. ඔහු නිර්මාණය කළ කෙටි කතා අතර මුල්ම කෙටි කතා සංග්‍රහය 1924 දී ඔහු නිර්මාණය කළ ගැහැණියක් කෙටි කතා සංග්‍රහය. ඒ එක්කම ඔහු නිර්මාණය කළ හඳ සාකකීම, පෞකාරයාට ගල් ගැසීම, බිල්ල සහ අපූරු මුහුණු නම් වූ තවත් කෙටි කතා සංග්‍රහ කීපයක්.
මේවායේ අන්තර්ගත කෙටි කතා ඔබ විවිධ අවස්ථාවන් වලදී රස විඳින්න ඇති දුවේ පුතේ. ඉතින් ඒ දේවලුත් අපේ මේ කතාවට ප්‍රවිෂ්ඨයක් හැටියට ඔහුගේ නිර්මාණ පිළිබඳ ඔබ අධ්‍යයනය කළ යුතුයි. ඔබ දැනගත යුතුයි. ඒ ඔස්සේ තමයි අපේ කතාවට ප්‍රවිෂ්ඨ විය යුත්තේ. ඒ වගේම වික්‍රමසිංහයන් ගැන කතා කරද්දී අපේ සාහිත්‍ය ඉතිහාසයේ සාහිත්‍ය විචාර ග්‍රන්ථ මෙතනදී ඔහුගේ නිර්මාණ ඔහුගේ විචාර ග්‍රන්ථ අපි අධ්‍යයනය කරන වාර අනන්තයි. ලොකු කුඩා බොහෝ අයට ඉතාම අවශ්‍ය වෙන කරුණු රසක් ඔස්සේ ඔහුගේ විචාර ග්‍රන්ථ අපේ මේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ඔස්සේ කතා කරනවා. සිංහල සාහිත්‍යයේ නැගීම, සිංහල සාහිත්‍යෝදේ කතා, කාව්‍ය විචාරය, බණ කතා සාහිත්‍ය, තේරිගි, ඒ වගේම ජාතක කතා විමසුම. මේ කතා ඔස්සේ ඔහු විචාර ශේෂ්ත්‍රයට මහඟු අත්වැලක් සපයලා තියෙනවා. විවිධ අවස්ථාවන් වලදී විභාග වලදී, ඒ වගේම සස් අධ්‍යාපනයේදී විවිධ විෂයන් කොටස් යටතේ ඔහුගේ මේ නිර්මාණවල අධ්‍යයනයට අපි බොහෝ දෙනා පිවිසලා තියෙනවා. ඉතින් එතනදී වික්‍රමසිංහන්ගේ මේ නිර්මාණ අපේ සාහිත්‍යයත් එක්ක බොහොම අත්වැල් බැඳගත් බව ඔබ දැනගත යුතුයි. ඉතින් දුවේ පුතේ, අපි පිවිසෙමු අපේ අද කතාවට. වහල්ලු කෙටි කතාව. වහල්ලු කෙටි කතාව වහල්ලු නමින් වූ කෙටි කතා සංග්‍රහයෙන්ම උපුටාගත් කතාවක් හැටියට තමයි අපි අධ්‍යයනය කරන්නේ. 1951 දී ඔහු වහල්ලු කෙටි කතා සංග්‍රහය නිර්මාණය කරා. කෙටි කතාවේ සාරය පිළිබඳව ඔබට යලිත් මතක් කරන්න හිතුවා. මොකද ඔබ මේ වෙන විට රස විඳලා ඇති මේ කෙටි කතාව. නමුත් මේ අවශ්‍ය තැන් ඔබ අධ්‍යයනය කළ යුතුයි. එතනදී අපි දන්නවා කතාව අහම්බෙන් පටන් ගන්නවා. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය. එතනින් තමයි හඳයා සහ උපාලිස් අතර ඇති මේ සබඳතාවය මතුවෙන්නේ. මේ දෙදෙනාගේ ජීවිතය තමයි මේ කතාව පුරහා ගලාගෙන යන්නේ. ඉතින් දූල පුතාලට මෙම උද්ෘත විශේෂත්වයක් වෙනවා. උද්ෘත ඔබගේ අධ්‍යයනයට අවශ්‍ය වෙනවා. ඔව්දෝ ඒ පුතේ. වහල්ලු කෙටි කතාව ගැන කතා කරද්දී විශේෂ චරිත දෙකක් මේ කතාව පුරහාම දිව යනවා. ඒ තමයි හඳයා සහ උපාලිස්. හඳයා සහ උපාලිස් කියන චරිත දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධතාව තමයි මේ කතාව පුරහාම කතාවේ විවිධ අවස්ථා නිරූපණය කරමින් ඔබ වෙත එකතු වෙන්නේ. එතනදී ආරම්භයක් හැටියට මම පෙරත් සඳහන් කළා හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය. මේ තමයි තම ස්වාමියත් එක්ක තියෙන බැඳීම. කතාව ඉදිරියට ගලාගෙන යන්නේ මේ බැඳීමත් එක්ක, ඒ බැඳීමේ විවිධ අවස්ථා එක්ක. එතනදී උපාලිස් තමා වෙත ලං වූ ගොන් මාල්ලාගේ මුහුණ අත ගෑවේය. උපාලිස් නිරන්තරයෙන් තමන්ගේ රැකියාව සඳහා උදව් උපකාර කරන මේ සතාට බොහොම ලෙන්ගතුයි. කතාව ගලාගෙන යන්නේ ඒ විදිහට. නමුත් මේ කතාවේ මේ වෙන විට මේ කතාව අතීතාවර්ජනයක් හැටියට එකතු වෙනවා සමහර අවස්ථාවන් වලදී. මොකද උපාලිස් මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ මේ වෙන විට අසනීප තත්ත්වයේ පසු වෙමින්. ඔහුගේ මතක, ඔහු කතාව ගලාගෙන යන්නේ ඔහුගේ මතකත් එක්ක. ඒ වගේම කතාවේ විවිධ අවස්ථා තියෙනවා. නමුත් මතකවලින් තමයි වික්‍රමසිංහයන් ඔහු ලවා කතාව කියවන්නේ. මේ සිදුවීමට පෙර හඳයා සහ උපාලිස් අතර තියෙන මේ සම්බන්ධතාව ඔහුගේ බිරිඳට එච්චර අකමැති දෙයක් හැටියටයි අපි කතාවේ දකින්නේ. ඔහු හැමදාම උදේට තමන්ගේ ස්වාමියා වෙත එන හඳයා එළව දමින්නට පවා මේ බිරිඳ උපාලිස්ගේ බිරිඳ මූලිකත්වය ගන්නවා. මොකද උදේ පාන්දරින්ම මේ සතා උපාලිස් වෙත එනවා. බැහැපන් බැහැපන් මිදුලට කියලා ඔහු එළවා දමීමට උත්සාහ කරනවා. ඇත්තටම ඒක මේ ඇයට දැනෙනවා ඇත්තේ තමන්ගේ ස්වාමියා වෙත මේ සතා එන්නේ ලෙන්ගතුකම නිසා. නමුත් ඇයට එය වෙනස් විදිහට දැනෙනවා ඇති. ඇය හඳයා එක්ක තරහක් නැහැ. නමුත් මේ වෙලාවේදී හැමදාම උදේ පාන්දර මේ දෙදෙනාගේ තියෙන මේ බැඳීම, මේ ඉස්මතු වෙන අවස්ථාවට ඇයත් පැමිණෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි කතාව පටන් අරගෙන ගලාගෙන යන්නේ. මම පෙරත් සඳහන් කළා අතීතාවර්ජනා සමග. අතීතාවර්ජනා සමග තමයි දුවේ පුතේ මේ කතාව ගලාගෙන යන්නේ. එතනදී උපාලිස් කරත්තේ පදවාගෙන කඩවතට යන ගමන. එතනදී අපි වික්‍රමසිංහයන්ගේ කතාවේ තේමාවටත් එකතු වෙනවා. ඔහු අත්දැකීම් ලැබපු මේ සිදුවීම. කරත්ත කරුවෙකුගේ අත්දැකීම් තමයි මේ කතාවේ ඉස්මතු වෙන්නේ. උපාලිස් කරත්තේ පදවාගෙන කඩවතට යන ගමන සිහිපත් කරනවා. එතනදී කඩවත පාලම ඉක්මවා නොයාම,
එවැගේම නගරයට ඇතුල් වීමට අවසර පත්‍ර මුදල් ගෙවා ලබා ගත යුතු බව මේ කතාවේ මතක් කරනවා. මොකද එතනදී මේ අහිංසක පුද්ගලයෙක් ඇත්තටම අර වහල්ලු කියන නමට ගැලපෙන විදිහට මේ ඔහුගේ චරිතය ඉස්මතු කරනවා. එතනදී මේ ස්ථානයට යන්න හැමෝටම බැහැ. එතනදී අවසර පත්‍රයක් ගන්න වෙනවා. ඉතින් මේ කඩවත ගමන ඔහු එක තැනකදී නතර කරලා මිනිසුන් එහා මෙහා දවසට කීපාරක් හරි ගෙනියන අතර ඒ ලැබෙන මුදලින් තමයි ඔහු ජීවත් වෙන්නේ. ඔහුගේ පවුලේ අය සියලු දෙනාම ජීවත් වෙන්නේ ඒ ඔස්සේ. ඉතින් උපාලිස්ගේ මේ දුක්ඛදායී ජීවිතය තමයි වික්‍රමසිංහයන් ඉස්මතු කරන්නේ. ඉතින් ඒ හැම තැනකදීම නැවතත් ඔහු වෙනම හඳයා අතර තියෙන බැඳීම ඉස්මතු කරන්න. එතනදී හඳයාගෙන් ගමේ සෙසු පිරිස උදව් කරගන්න හැටි. මොකද මේ වෙන විට උපාලිස් අසනීප තත්වයේ ඉන්නේ. ඔහු හදිසි අනතුරකට භාජනය වෙලා ඇඳට වෙලා ඉන්නේ. ඉතින් ගමේ අය හඳයාගෙන් ප්‍රයෝජන ගන්නවා. ඒක තමයි අර වහල්ලු කියන බව තැනින් තැන ඉස්මතු කරන්න කතුවරයා උත්සාහ කරගෙන තියෙනවා. එතනදී අපි බලමු හඳයාගෙන් ගමේ සෙසු පිරිස උදව් ලබා ගන්න ආකාරය. හඳයාට උපාලිස් දරුවෙකුට මෙන් සැලකීම. මොකද මේ අය උදව් ගන්නවා විතරයි, ඌට සලකන්නේ නැහැ. ඉතින් සතාගේ තියෙන අඩුපාඩුකම්, ඒ වගේම ඌට කන්න නැති බව, ඒ වගේම වේදනාව, මේ හැම දෙයක්ම ඉවසගෙන හඳයා අර ගමේ ඉන්න අනිත් පිරිසගේ වැඩ කටයුතු කරලා දෙනවා. හඳයාට උපාලිස් දරුවෙකුට වගේ සලකපු ආකාරය තමයි මසකට වරක් තෙල් ගා පිස දමනු ලබන උගේ ඇඟ. උපාලිස් සිහිපත් කරනවා, අනේ මම මේ සතාට කොයිතරම් හොඳට සැලකුවාද, අද ඔහුට නැගිට ගන්න බැරුව ඔහු ඒ අතීත සිහිපත් කරනවා. ඒ වගේම හඳයා උපාලිස් සහ මගීන් අතර ඇති වූ කතා බහ. මොකද කතාවේදී අර කරත්තේ අරගෙන යන අතරමඟ සමහර මගීන්ට ඉක්මනින් යන්න ඕන වුණාම කෑ ගහනවා. ඉතින් ඇත්තටම තිරිසන් සතෙක වුවත් හඳයාට ඒ බව අවබෝධ වෙනවා. ඔහු දැනගන්නවා මෙයා කෑ ගහන්නේ වේගෙන් යන්න ඕන බව. ඒත් කිසි දවසක හඳයාට උපාලිස් තැළුවේ නැ වේගෙන් යන්න ඕන කියලා. ඔහු ඒ තරම් තමන්ගේ මේ ආදරණීය සතා වෙනුවෙන් සංවේදී වුණා. හැබැයි හඳයාට ඒ බව දැනෙනවා. ඉතින් ඇත්තටම දරුවනේ සත්තුන්ට යමක් දැනෙන ආකාරය මේ කතාවේ ඉතාම රසවත් විදිහට වික්‍රමසිංහයන් ඉස්මතු කරලා තියෙනවා. ඉතින් මගියාගේ කෝපය තේරුම් ගන්නවා හඳයා. මගියා කෝපයෙන් කතා කරන බව දැනුනම ඒ බස තේරුණා වගේ හඳයා වේගෙන් කරත්තේ අරගෙන යනවා. ඒ අවස්ථාව හරි සංවේදීජනකයි. කතුවරයා මේ දේවල් එකතු කරන්නේ වහල් භාවය, වහල්ලු කියන බව මේ අවස්ථා හැම එකදීම ඉස්මතු කරනවා. ඒ වගේම හඳයා විකිණීමට උපාලිස්ගේ බිරිඳ හඳයා එක තරහ නැහැ. නමුත් දැන් හඳයාගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඇය හිතනවා. ඒ මොකද මේ වන විට උපාලිස් අසනීපෙන් පසුවන නිසා. ඉතින් හඳයා විකුණන්නේ විවිධ අවස්ථාවන් වලදී පවසන ආකාරය. දැන් ඌ නාකි පිටපුරා මැස්සු වහනවා. උගේ ඇටකටු පෑදිලා ඉරනම් මෙට දිරච්ච වැටක් වගේ. ඌට හොඳට කන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා නොවෙන්නම් ඌ විකුණන්න වඩාත් නරක. දැන් හඳයාව විකුණන්න කියලා උපාලිස්ගේ බිරිඳ විවිධ විදිහට පවසද්දී උපාලිස් කියන්නේ ඒක නිසා නොවෙන්නම් ඌ විකිණීම වඩාත් නරක. ඒ තමයි පුතේ දුවේ අර ඔය සතාගෙන් ප්‍රයෝජන අරගෙන ඌව විකුණනවා තරම් නරක වැඩක්. ඇත්තටම උපාලිස්ට ඒ කලගුණ මතකයි. ඒ නිසා ඔහු විකුණන්න අකමැති වෙනවා හඳයාව. නමුත් හඳයාගෙන් විවිධ අය උදව් උපකාර ගන්නවා. ඉතින් ඒ පිළිබඳ මේ කතාවේ අන්තර්ගත වෙනවා. ඔබ නිරන්තරයෙන් රසවිඳිද්දි තේරුම් ගන්න ඕන සමහර කොටස් උපාලිස් කියන්නේ අතීත දේවල්. ඒ වගේම වර්තමානයේ වෙන සිදුවීමුත් කතාවේ තියෙනවා. ඉතින් දුවේ පුතේ වික්‍රමසිංහයන් මේ කතාව දිගහරින්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඔස්සේ. එතනදී ඔහු හඳයා සමග තියෙන සම්බන්ධතාව උපාලිස් විතින් උපාලිස් පවසන ආකාරයට ගොනු කරගෙන තියෙනවා. එතනදී උපාලිස් හඳයා අතර තියෙන සම්බන්ධයේ විවිධ අවස්ථා අතීත සිදුවීම් එක්ක වගේම වර්තමාන සිදුවීම් එකතු කරගෙන තියෙනවා. අපි බලමු තවත් කතාවේ කොටස්. උපාලිස් හඳයා නිසා මරණින් බේරුණු හැටි. ඒ අතීතයේ සිදුවීමක්. රියට යට වී නොමැරී බේරුණේ හඳයා නිසා. හදිස්සියේ වාහනයක් මගදී ඇවිල්ලා උපාලිස්ගේ ජීවිතේ නැති වෙන තරම් සිදුවීමක් වෙනවා. එමකට උපාලිස්ට වෙච්ච අත්වැරැද්දා. නමුත් ඒ බව දැනෙනවා මේ සතාට. සතා පාර මැද්දෙදිම කරත්තේ නතර කරගන්නවා. ඒ නිසා ඉන් පසු පිටිපස්සෙන් ආපුරියට උපාලිස් යට නොවී බේරෙනවා. නමුත් උපාලිසේ වැටුණ නිසා ඔහුගේ කොඳු වැට මිදී ඔහු තුවාලකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. එතනදී මේ
දැනීම ඇත්තටම සතෙක් වුණත් ඔහුට තිබුණු ඒ දැනීම පිළිබඳවයි කතුවරයා ඉස්මතු කරන්නේ. රිය නැවතුනේ තමා අපොයි කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙම්මම නැවතුණු හේනි. අර අපොයි කියන ශබ්දයත් එක්ක සතාට ඒ බව දැනුණා. මොනවා හරි කරදරයක්, මොනවා හරි විපතක් කියලා. ඉතින් ඇත්තටම අපි මේ කතාවේ මේ තැන් ඉතාම සංවේදීව තේරුම් ගත යුතුයි දුවේ පුතේ. ඒ වගේම උපාලිස් අසනීපෙන් නිසා හඳයා බලෙන් සිය වැඩවලට රැගෙන යන ගමේ මිනිසුන් මේ අවස්ථාව අර වහල්ලු කියන බවට සම්දිස්ථාන සපයනවා. හඳයා උපාලිස්ගේ හරකා බව මේ කවුරුත් දන්නවා. නෙව දුප්පත් මිනිස්සු උගෙන් වැඩක් ගත්තාම ඒකෙන් ලැබෙන පින උපාලිස්ට නෙව මිනිස්සු හිතන්නේ එහෙමයි. මොකද උපාලිස්ගේ හරකව නොමිලේම අරගෙන යනවා. එතනදී මිනිස්සු හිතනවා මේ නොමිලේ ඌට කියලා වැඩ කරගත්තට පස්සේ ඒකේ පින උපාලිස්ට ලැබේ. මොකද උපාලිස් මේ වෙන විට හරකව ගෙනියන්න බැරි තත්ත්වයක ඉන්න නිසා. ඉතින් වහල් භාවය කියන එක කදිමට ඉස්මතු කරනවා මේ අවස්ථාවන් වලදී. හඳයාට කරන සාත්තු උපාලිස් සොම්නසින් සිහිපත් කරනවා. ඔහු පෙර කාලයේදී හඳයාට කළ සාත්තු පුන්නක් උදීමේදී ස්රුස්රුස් නමින් ඔහු සද්ද නමගල පුන්නක්කු කන්නේ දුවේ පුතේ කාලෙකින් ලැබුණු කෑමක් හැටියට. ඇත්තටම අර ගමේ අය මුගෙන් වැඩ අරගෙන අතෑරලා දාන තත්ත්වයටපත් වුණාම උපාලිස්ගේ දියණිය ඒ සඳහා ඉදිරිපත් වෙනවා. හඳයා බේර ගන්න හඳයාට මොනව හරි කන්න දෙන්න ඕන කියලා. ඉතින් තම දියණියත් හඳයාත් අතර එක සිදුවීමක් උපාලිස් සිහිපත් කරනවා මෙතනදී. තම දියණියට හඳයා අනින්න ගිය බව. හඳයා අනින්න ගිය බව උපාලිස් දකිනවා. ඒ වගේම දියණියත් කෑ ගහනවා. නමුත් උපාලිස් එතනදී දියණියගේ පැත්තට නෙමෙයි හඳයාගේ පැත්තට තමයි කතා කරන්නේ. හඳයාගේ පිටේ මැස්සෙක් ඇති. ඉස්සරහ නන්දාවති බව දැනගත් විට අනින්න දික් කර හිස ඌ පාත් කරගත්තා. ඉතින් එතනදී උපාලිස් හඳයාව බේර ගන්නවා. මොකද දැරිය හිතනවා Tamanට අනින්න ගියා කියලා. ඇය තමයි සතාට පුන්නක්කු දෙන්නේ. අර දවල් කාලයේදී ගමේ මිනිසුන් එකතු කරගෙන ගිහිල්ලා වැඩ අරගෙන අතෑරලා දාපු මේ හඳයාට උපාලිස්ගේ දියණිය පුන්නක්කු හදලා දෙනවා. ඉතින් මේ තැන් කතාවේ අවස්ථා හැටියට සිද්ධි හැටියට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ කතාව මේ විදිහට ගලා යද්දී අතීත සිතුවීම් වර්තමාන සිදුවීම් එක්ක අවසානය දක්වා පැමිණෙනවා. එතනදී උපාලිස්ගේ ජීවිතය අපි අමතක කරන්න නරකයි. මේ වෙන විට ඔහු ඉන්නේ ඇඳක තනි වෙලා. උපාලිස්ගේ ජීවිතයේ අවසානය ඒ දවස ඉතාමත් අන්ධකාර විදිහට නැත්තම් ඛේදනීය විදිහට කතුවරයා එකතු කරගෙන තියෙනවා. රාත්‍රී වැස්ස සමග ඔහු පුරුදු තැන නිදා ගැනීම. බිරිඳ කතා කළා ඔහුට ගේ ඇතුළට. මොකද සාමාන්‍යයෙන් ගැමි ගෙවල් වල එළියේ පිලේ පැදුරක තමයි ඇඳක තමයි නිදාගන්නේ. ඉතින් උපාලිසුත් අසනීපයත් එක්ක තාමත් ගේ ඇතුළට ගිහිලා නිදාගෙන තිබුණේ නැහැ. බිරිඳ කතා කළාය එන්න ගේ ඇතුළට. නැහැ මට සීතලක් දැනෙන්නේ නැහැ. එළියෙම බුදියගෙන පුරුදු වෙලා. මේ උපාලිස් කියන්නේ. ඉතින් එදා පුදුම විදිහ වැස්සක්. ඒ වැස්සත් එක්ක තිබුණු සීතල ඒ වගේම අර මරණයක් ළඟ ඇති බව අපි කතාව කියවද්දී අවසානයේ දකින්න එදා ඒ අවසානයේ දැනෙනවා අපිට උපාලිස්ගේ මරණය. ඉතින් ඒ දැනෙන්නේ අපිට පරිසරයත් එක්ක. ඒක විශේෂයි. පරිසරයේ ස්වභාවය කතුවරයා ඉස්මතු කරනවා. මේ රාත්‍රී එළි වෙනකන් වැහැපු වැස්ස. එතනදී ඔබට මතක ඇති බල්ලෙක් මේ කතාවට සම්බන්ධ කරගන්න උපාලිස් දැනෙනවා බල්ලෙක් සීතලේ ගුලි වෙවි සීතල වළක්ව ගන්න උත්සාහ කරපු ආකාරය. එයත් කතුවරයා ඉස්මතු කරනවා සංකේතයක් ඇටියට. චණ්ඩ මාරුතය මහා වැස්ස අඳුර යන තුනට හසු ජගත්තුගේ බිහිසුණු වේශයම කෙල ගණන් කස පහර ලබන්නාක් මේ තමයි වැස්සත් එක්ක තිබුණු පරිසරය කතුවරයා දක්වලා තියෙන්නේ ඒ උපාලිස්ගේ සිතුවිලිත් එක්ක. ඉතින් සුපුරුදු විදිහට හැමදාම හඳයා උදේ වෙනකන් ඉඳලා තම ස්වාමියා ළඟට එනවා. අදත් ඒ වගේ ආවා. සුපුරුදු ලෙස උදෑසන හඳයා උපාලිස් සොයාගෙන ඒම. හඳයා කකුල ලෙව කෑවේය. එහෙත් උපාලිස් අවදි නොවීය. මේ තමයි කතාවේ ඛේදජනකම අවස්ථාව. මොකද අපිට දැනෙනවා දැන් වෙනදට හඳයා එක්ක මොනව හරි කතා කරන්න හඳයාට මොනව හරි කියන්න ඉදිරිපත් වෙච්ච උපාලිස් අද නිහඬයි. ඉතින් හැමදාම මේ හඳයා උපාලිස්ගේ කකුල ලෙව කනකොට ඊළඟට උපාලිස්ගේ බිරිඳ මෙතනට එන බව හඳයා දන්නවා. හඳයාට ඒ සංඥාව හුරුයි. ඔහු හඳයා බලනවා දොර දිහා. ඇය පැමිණ ඇද්ද? මොකද ඔහු නිහඬයි. හඳයාට යමක් දැනෙනවා ඇති. ඇත්තටම දරුවනේ හඳයාගේ මේ වෙනස
උපාලිස්ස වෙනදා දකින්නවනේ උපාලිස්ස දැනෙනවනේ හඳයාව නමුත් අද දැනෙන්නේ නැහැ ඒ නිසා හඳයා දැන් ඊළඟ පියවර හැටියට බලාපොරොත්තු වෙනවා උපාලිස්ගේ බිරිඳ මෙතනට පැමිණේවි කියලා බිරිඳද පැමිණියා ඇගේ දෙනාසා පුටින් නික්මුනේ කිවිසිල්ලකි ඇයි රෑ එළි වෙනකන් වැහැලා ඒ පරිසරය ඒ වගේම මේ කිවිසිල්ල කියන එක ගැමි පරිසරයේ අසුබ ලකුණක් හැටියට කතුවරයා මෙතනට එකතු කරගෙන තියෙනවා ඇයට කපුටන්ගේ හඬත් කුරුල්ලන්ගේ ගීතයත් හරි වෙනදා ඇහුණාට වඩා වෙනස් විදිහට දැනෙනවා ඇසෙන්නේ බොල් හඬකින් ඒ මොකද අර සංකේතය වෙනස් වෙලා මොකද මේ ඊළඟට යොමු වෙන්න හදන්නේ කනගාටුදායක දෙයක් නිසා අන්තරායක ඉව වැටුණා අපොයි කතාව අවසන් වෙන්නේ එතනින් අපොයි කියලා කතාව අවසන් කරන්නේ අපිට යමක් හිතා ගන්න ඇරලා අපි දරුවන් දන්නවා කෙටි කතාවක් කොයි විදිහට දවසාන වෙන්නේ කියලා කෙටි කතාව රස විඳින්නන්ට යමක් ඉතුරු කරලා කෙටි කතාවක් අවසන් කරනවා අපි ඉදිරියේ කොයි විදිහද කියලා තේරුම් ගන්න ඊට පස්සේ යොමු වෙනවා ඔබ දන්නවා කෙටි කතාවේ අවසානයක් නැහැ කෙටි කතාව අවසන් කරනවා යමක් ඉතුරු කරලා ඉතින් අපොයි කිව්වම අපි තේරුම් ගන්න ඕන උපාලිස් මිය ගිය බව වික්‍රමසිංහයන් මේ විදිහට සනිටුහන් කරනවා එය ඊටාම කණගාටුදායක සිදුවීමක් හැටියට භාවපූර්ණ ලෙස කතුවරයා ඉදිරිපත් කරනවා ඔබට කතාව අවසානයේදී යමක් ඉතුරු කරලා කතාව නවතිනවා ඉතින් මේ විදිහට දුවේ පුතේ කෙටි කතාවේ අන්තර්ගතය ඔබ තේරුම් ගත යුතුයි මේ අවස්ථා මේ උද්ෘත ඔබගේ දැනුමට එකතු කරගන්න ඔබ නිර්මාණය සඳහා ਵਿਚාරයක් ලියද්දි මේ තැන් එකතු කරගන්න අපි බලමු කෙටි කතාව අන්තර්ගතයේ තියෙන ලක්ෂණ පිළිබඳව කෙටි කතාවට තේමාව ඇත්තටම තේමාව ගැන කතා කරද්දි වික්‍රමසිංහන්ගේ පුංචි අත්දැකීමක් මේ කතාවට පසුබිම් වෙලා තියෙනවා උපාලිස් නැමැති කරත්ත කරුවා සිය ගවයා සමග බැඳුණු අවියෝජනීය බැඳීම සම්බන්ධතාව තේමා කරගෙන ඇත හැබැයි ඒකට වික්‍රමසිංහයන් මන් පෙර කීවා වගේ තමන් ලද අත්දැකීමක් එකතු කරගෙන තියෙනවා වික්‍රමසිංහයන් මේ කතාවට පසුබිම් සකස් කරගෙන ඇත්තේ කුඩා කල සිට තමා දැන සිටි අල්විස් නැමැති කරත්තකාරේ ඔහු ජීවිකාව පවත්වාගෙන යන්නේ තිරික්කලේ මගින් පටවාගෙන ගාල්ලට යාමට ඉතින් මේ ජීවන ගමන තිරික්කලෙන් ගාල්ලට ගිය ගමන කතුවරයා ඉස්මතු කරගෙන තිනවා ඒ ඔස්සේ තේමාවක් සපයාගත්ත වහල්ලු කෙටි කතාවට ඔහුට නිරන්තරයෙන් මුණ ගැසුණු චරිතයක් උපාලිස් හැටියට සම්බන්ධ කරගත්තේ ඔහුගේ ජීවිතයට සමීප වෙච්ච චරිතයක් ඔහුගේ ගම්මානයේ පුරහා ජීවත් වුණු චරිතයක් ඉතින් නිරන්තරයෙන් දැකපු දෙයක් කතාවක් බවට පත් කරගන්න අල්විස් නැමැත්තාගේ කතාව උපාලිස් නැමැත්තා බවට පත් කරගෙන හඳයා නම් වූ කරත්ත කරුවාගේ සමීපතමයා හඳයා තමයි මේ කරත්තේ ගවයා හැටියට කතුවරයා කතාව ඉදිරියට ගෙනියනවා. ඉතින් මේ තේමාව තමයි අපිට වහල්ලු කතාවට පාදක වුනේ. ඉතින් බලමු දුවේ පුතේ කතා ප්‍රවෘත්තිය සැකෙවින්. ගැමි සමාජයක පීඩිත පන්තියක ජීවත් වූ කරත්ත කරුවෙකු. සිය කරත්තේ බැඳි හඳයා නම් වූ ගවයා සමග පැවති ලෙංගතුකමත්. ඒ සමග දිව යන වහල් බව පිළිබඳව සැබෑ ස්වරූපයත්. හඳයාත් උපාලිස් යන දෙදෙනාගේ ජීවිත ඇසුරෙන් ප්‍රකාශ කිරීමයි. වික්‍රමසිංහයන් සැබවින්ම දුටු ජීවිත විවරණයක් කතා ප්‍රවෘත්තියේ ප්‍රකාශ කරයි. ඉතින් වික්‍රමසිංහයන් මේ කතාවේ ප්‍රකාශ කරන්නේ මේ සිදුවීම. මේ කතා ප්‍රවෘත්තිය. අපි දිගහැරුවා ওই කතා ප්‍රවෘත්තිය ඔබට. ඔබ දැක්කා මේ කතාවේ විවිධ අවස්ථා. ඒ අවස්ථා ඔස්සේ ඔබ මේ කතාව ග්‍රහණය කරගත යුතුයි. මේ කතාවේ තැන් ඔබ තේරුම් ගත යුතුයි දුවේ පුතේ. උද්ෘතවලට වගේම කතාවේ සිද්ධි අවස්ථා ගලාගෙන ගිය ආකාරය. ඒ වගේම චරිත පිළිබඳව කතා කරද්දි. ඇත්තටම මේ චරිත ඉතාම සංවේදී විදිහට අපේ මනසේ රැඳුණා. උපාලිස් කියන චරිතය. උපාලිස් කියන චරිතය ගැන කතා කරද්දි දුවේ පුතේ ඔබට ඔහුගේ චරිතය ප්‍රාණවත් විදිහට දකිනවා ඔබ. නමුත් ඔහුගේ අතීත සිදුවීම් එක තමයි වැඩි හරියක් කතාව අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් ඔහු වර්තමානයේ ඉන්න හැටිත් කතාවට එකතු කරගෙන තියෙනවා. උපාලිස්ගේ චරිතයේ ප්‍රධාන චරිතයේ වශයෙන් තමයි වික්‍රමසිංහයන් දිගහරින්නේ. කතාව කතුවරයා දිගහරින්නේ උපාලිස්ගේ චරිතය මගින්. ඒ තමයි ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයේ බාහිර විදිහට බලද්දි ඔහු පැත්තකින් ඉඳගෙන කතාව ඉදිරිපත් කරන්නේ උපාලිස් ලවා. උපාලිස් තමයි කතාවේ තැන් ප්‍රකාශ කරන්නේ. ඒ තමයි මේ කතාවේ ස්වරූපය, මේ කතාවේ කතන ක්‍රමය. ප්‍රධාන චරිතය උපාලිස්.
ඔහු සංවේදී ලෙස හඳයාට සැලකීම ඇත්තටම ඔබ දැක්කා කතාවේ අන්තර්ගතය ගැන කතා කරද්දී කතාවේ සිද්ධි අවස්ථා ගතා කරගෙන යද්දී කොහොමද තමන්ගේ දරුවන්ටත් වඩා දරුවන් නලවන ආකාරයට ඔහු මේ හඳයාගේ හිස අත ගෑවා දරුවන් සමග සෙල්ලම් කරන්නේ නැහැ හඳයා සමග තමයි සමීප වෙලා තුනේ ඒ තරමට බැඳීමක් මොකද වසර 12ක් තිස්සේ හඳයා මේ ගෙදරත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඔවුන්ගේ ජීවිතයට ඔවුන්ගේ ජීවිතේ ජීවත් කරවන්න හඳයා සම්බන්ධ වෙලා තියෙනවා ඉතින් හරිය හඳයාට තියෙන ලෙන්ගතුකම ඒ උපාලිස්ගේ තියෙන සංවේදී බව මොකද සමහර වෙලාවට අපි ওই ඊට වඩා වෙනස් විදිහට සතෙක්ගෙන් වැඩ ගන්න අය ගැන දකිනවා නමුත් උපාලිස් සංවේදී ලෙස හඳයාට සැලකීම ඔහුගේ චරිතයේ විශේෂත්වයක් ඒ වගේම සිය රැකියාව සමග පරිසරයේ පිළිබඳ අවබෝධය ඔබ දකින්නේ නැති ඔහු වෙලාව කියන ආකාරයේ සමහර අය පරක්කු වෙලා කියලා ගාල්ලට යන්න පරක්කුයි කියද්දී ඔහු කියන්නේ නැහැ මට වෙලාව ඇති නැගිනිර පැත්තේ අහස දෙස බලා ඔහු වෙලාව නිවැරදිව කියන්න පුරුදු වුණා ඒ තමයි නිරන්තරයෙන් ගිය ගමනේ ඌට වටා පිටාව පිළිබඳ පරිසරය පිළිබඳ තිබිච්ච දැනීම ඒ බවත් අපි දැනගන්න ඕන උපාලිස් කියන චරිතය කරත්ත කරුවෙකු වුණත් ඔහුට තියෙන වට පිටාවේ තිබුණු දැනුවත්කම ඒ බව චරිතයෙන් ඉස්මතු වෙනවා ඒ වගේම හඳයා විකිණීමට තරම් උපාලිස් ගුණමකුවෙකු නොවීම ඔහුගේ බිරිඳ නිරන්තරයෙන් පවසනවා හඳයා විකුණමු කියලා. ඉතින් එතනදී ඒක නිසා නොවෙන්නම් ඌ විකිණන්න වඩාත් නරක. ඒ මොකද මේ සතා දැන් වයසට ගිහිල්ලා. ඌගේ නොහැකියාව කාලෙදී ඌ විකුණා දැමීම වැරදි දෙයක් හැටියට උපාලිස් දකිනවා. ඔහු ගුණමකුවෙකු නොවේ මේ වෙලාවේදී. ඉතින් ඒ චරිතයේ ස්වභාවයත් ඔබ තේරුම් ගත යුතුයි. ඒ වගේම ගෙදරායට කරදර වෙන හැටි. ඔහුගේ වැඩ කටයුතු නිසා ගෙදරායට කරදර වෙන අයයි පසුතැවීම. එතන අපි බලමු මතක් වෙනවා ඇති ඔබට මොකද මේ වෙන විට උපාලිස්ට ඇඳෙන් නැගිටීමට අපහසුයි. ඇඳෙන් නැගිටින්න තියෙන අපහසුතාවය නිසා ඔහු අකමැති බිරිඳට පවා එය කරදරයක් ලෙස සිතන්න. ඔහුට නැගිටින්න අපහසුයි ඔහුගේ කටයුතු සඳහා එය ඉතාම සංවේදී විදිහට උපාලිස් හිතනවා. නිරන්තරයෙන් ඔහු හිතනවා ඒ අපහසුතාවය. ඒ වගේම කලගුණ සැලකීම ගුණමකුවෙකු නොවීමත් කලගුණ සැලකීමත් කියන උතුම් ගුණය උපාලි සතු වෙනවා බිරිඳට දරුවන්ට සංවේදී චරිතයක් ඉවසීමෙන් සිටිනා චරිතයක් හැටියට අපිට උපාලිස්ගේ චරිතය ගොඩනගන්න පුළුවන් අපේ දරුවන්ට මේ චරිතය විශේෂ චරිතයක් බවට පත් වෙනවා ඒ වගේම දුවේ පුතේ උපාලිස්ගේ බිරිඳ නිරන්තරයෙන් මේ කතාවේ විවිධ අවස්ථාවන් වලදී අය ඉස්මතු කරන්න කතුවරයා උත්සාහ කරනවා අනුකම්පා සහගත ලෙස හඳයා දෙස බැලීම ඇය හඳයා විකුණන්නට කීවත් හඳයා දෙස අනුකම්පාවෙන් බලන්න උත්සාහ කළා ඇය ස්වාමියා පිළිබඳ හිතන බිරිඳක් එන්න ගේ ඇතුළට බොහොම හීතලනෙව මොකද මේ වෙන විට තමන්ගේ ස්වාමියා අසනීපෙන් ඉන්නේ ඔහුට වෙද මහත්තුරු කියලා තියෙන දේවලුත් බලලා එදා මහා වැස්සත් එක්ක ඇය ඔහුට ගෙදරට එන්න අඬ ගහනවා මොකද ඔහු නිසා තමයි මොවුන් සියලු දෙනාම ජීවත් වෙන්නේ ඒ සංවේදී මොහොත සිහිපත් කරන්න උපාලිස්ගේ බිරිඳ තමන්ගේ ස්වාමියාට සලකන්න කතා කරනවා. ඔහුගේ අසනීපේ නිසා වර්ෂාව වැටෙද්දී ගේ ඇතුළට එන්නයි පැවසීම. උපාලිස්ගේ බිරිඳ මේ ආකාරයට උපාලිස්ගේ ජීවිතයට සමීප වෙලා ඉන්නවා. තමන්ගේ දරුවන් පෝෂණය කරන්න සම්බන්ධ වෙලා තියෙනවා. ඒ චරිතයත් අපිට කතාවේ විශේෂ වෙනවා. ඒ වගේම දුවේ පුතේ සෙසු චරිත මොනවද කියලා අපි බලමු. සතෙක් වුණත් හඳයාගේ චරිතය කතාවේ ප්‍රධාන චරිතයක් බවට පත් වුණා. ඒ කතාවට ප්‍රාණයක් දුන්නා. තිරිසන් සතෙකු වුණත් කතාව දිගහැරෙන්නේ හඳයා උපාලිස් සමග තියෙන බැඳීමත් එක්ක. ඒ වගේම අන්දෝ අයියා. ඔහු කපටි පුද්ගලයෙක් හැටියට අපිට කතාවේ දැනෙනවා. මොකද ඔහු මේ හඳයාව අරගෙන උගේ වැඩ කටයුතු වලට ගෙනියන හැටි. උට යමක් දෙන්නවත් සතාට යමක් දෙන්නවත් හිතන්නේ නැහැ. දියණියගේ ඉල්ලීමට තමයි අර පුන්නක්කු ටිකක් එහෙම අරන් දෙන්නේ. ඇති වෙනකන් වැඩ ගන්නවා මේ සතාගෙන්. ඔහු තමයි කියන්නේ උපාලිස්ට පින් සිදු වේවි හඳයා අරන් ගියාම කියලා. ඉතින් අන්දෝ අයියාගේ චරිතය අපිට මේ කතාවේ පසුබිම් චරිතයක් හැටියට ඉස්මතු කරන්න පුළුවන්. ඒ වගේම නන්දාවති උපාලිස්ගේ දියණිය. උපාලිස්ගේ දියණියත් මේ කතාවේ වර්තමානයේ ජීවත් වෙන චරිතයක් හැටියට හඳයා සමග පැවති සම්බන්ධතාවයට එකතු වෙනවා. නන්දාවතිගේ චරිතය හඳයා සමග පැවති බැඳීම සම්බන්ධය ඉස්මතු කරන චරිතයක් හැටියට මේ කතාවේ දිගහැරෙනවා. ඒක විශේෂත්වයක් කතාවට. ඉතින් අපි බලමු චරිතවලින් පසු පසුබිම් නිරූපණය කොයි විදිහද කියලා. උදෑසන පරිසරය.
අපි එක තැනකදී දැක්කා එක විදිහක තවත් තැනකදී තවත් විදිහකටත් දැක්කා අපි ඒ බව මෙන්න මේ විදිහට එකතු කරනවා අපේ දරුවන්ට කපුටන් හඬනවා නියන් කොබෙයියක කොක් කොක් ගානවා මේ ශබ්ද පරිසරයේ පසුබිමින් ඇහෙන්නේ උදෑසන තියෙන විචිත්‍ර බවට උදෑසන තියෙන සුන්දර බවට නැගෙනහිර පැත්තේ අහස බලා වේලාව නිවරදිව කීම මේ පරිසරයේ අවස්ථාවන් අර කතාවේ චරිත ඔස්සේ කියන ස්වභාවයන් වලට එකතු කරගෙන තියෙනවා වික්‍රමසිංහයන් අර උදෑසන තිබුණු සුන්දර බව ජීවිතයේ අවසානයේදී කතා කරනවා වෙනස් විදියට ඒ වගේම පරිසරයේ බියජනක බව අතුපතර සොලවා ගුම් නගිමින් හැමු සැඩ සුළඟ අර මුලින් තිබුණු පරිසරයට වඩා වෙනස් පරිසරයක් උපාලිස්ගේ මරණයත් එක්ක සංකේතවත් වෙනවා වෙනදා පරිසරය වෙනස් වෙනවා උපාලිස්ගේ මරණය සංකේතවත් කරන පරිසරය ඒ වගේම කුරුල්ලන්ගේ ගීත බොල් හඬින් ඇසෙන හැටි එදා සුන්දරව ඇසුණු හඬ අද උපාලිස්ගේ බිරිඳට ඇහෙන්නේ බොල් හඬින් සුළඟින් සෙලවෙන අතු ඉති සහිත ගස් කොළන් මේ පරිසරය කතාවේ තේමාවට කතාවේ ගලා යාමට එකතු කරගෙන තියෙනවා ඉතින් දුවේ පුතේ අපි මේ ඔස්සේ බලන්න ඕන යථාර්ථය මේ කතාවේ යථාර්ථ නිරූපණය වහල්ලු නම් වූ කතාවට පාදක වෙලා තියෙන ආකාරය මෙතනදී ඔබට එකතු කරගත්තා මම මහාචාර්ය සරත් විජේසූරියන් විසින් යථාර්ථ නිරූපණයේදී වහල්ලු කෙටි කතාව පිළිබඳ මෙන්න මේ විදිහට සඳහන් කරනවා වහල්ලු කෙටි කතාව වික්‍රමසිංහයන්ගේ නිර්මාණාත්මක පරිකල්පනයේ උසස් ඵලයකි පාඨකයාගේ සිත සංසුන් කොට ජීවිතය ගැඹුරු අරුතක් සිතුවම් කරන මෙම කතාව සාහිත්‍ය කරුවෙකුගේ ජීවිත පරිඥාණය හෙළි කරන උසස් රචනයකි ඇත්තටම ඔබට වැදගත් වෙනවා දුවේ පුතේ මේ කොටස මේකෙන් පුළුවන් මේ යථාර්ථය කුමක්ද කියලා ලියද්දී මේ කොටස් එකතු කරගන්න. ඉතින් උපාලිස් නැමැති කරත්ත කරුවා හඳයා නැමැති ගවයා සමග පැවති සම්බන්ධතාව ඇසුරින් තමයි වික්‍රමසිංහයන් මේ යථාර්ථය මිනිස් ජීවිතවල ස්වභාවය පරිසරයේ දකින්න ලැබෙන දේවල් එකතු කරගත්තේ. එතනදී හඳයා සමග පැවති සම්බන්ධතාව ඇසුරින් සමාජයේ දෙසත් මිනිස් ජීවිත දෙසත් මානව හිතවාදී ලෙස මධ්‍යස්ථව බලා සැබෑ යථාර්ථයේ ඉස්මතු කිරීමක් මෙහි යථාර්ථ නිරූපණයේදී අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ දේවල් එකතු කරේ දෘෂ්ටි කෝණය ඔස්සේ, කතන ක්‍රමය ඔස්සේ. අපි කතාව දැනගත්තේ කොහොමද? ප්‍රථම පුරුෂ සර්වවේදී බාහිර දෘෂ්ටි කෝණය ඔස්සේ. මේ ඔස්සේ තමයි කතුවරයා අපිට කතාව ගෙන ආවේ. උපාලිස්ගේ චරිතය මේ සඳහා ඔහු පාදක කරගත්තා. ඒ බව ඔබට දක්නට ලැබුණා. ඉතින් දුවේ පුතේ මේ ඔස්සේ අපි කතාවේ ජීවන දෘෂ්ටිය කුමක්ද කියලා තේරුම් ගත යුතුයි. ජීවන දෘෂ්ටිය ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට මම එකතු කළා වහල්ු යන සමාජ ක්‍රමය කියාපායි. දරිද්‍රතාව නිසා වහල් බවට පත් වූ මිනිසුන්ගේ ස්වરૂපයත් මිනිසුන්ට වඩා තිරිසන් සතුක තුළ ඇති ලෙංගතුකම බැඳීම තුළ ඇති නොමියෙන සෙනෙහස වෙත කතුවරයා හෙළන ආකල්පය කතුවරයාගේ ආකල්පය ජීවන දෘෂ්ටියට බලපානවා මේ සමාජයේ දෙස මිනිසුන් දෙස ඔහු දැකපු හැටි ඔහු හෙළන ආකල්පය පිළිබඳ ජීවන දෘෂ්ටියෙන් ඉස්මතු කරනවා ඉතින් වික්‍රමසිංහයන් දුටු පරිසරය වික්‍රමසිංහයන් දුටු එදා ගැමි සමාජය මේ කතාවෙන් වහල්ලු නම් වූ නම යොදලා වහල්ලුකු කොහො විදිහටද පරිසරයේ ජීවත් වෙන්නේ ඔහුට කොහොමද පරිසරයෙන් සලකන්නේ ඒ වගේම ඔහුත් එක්ක බැඳුණු මේ හඳයා නම් වූ සතා පිළිබඳව වහල් කම පිළිබඳව කතාවේ ඉස්මතු කරා. ඉතින් මේකට එකතු කරගත්ත දුවේ පුතේ ලස්සන උපමා කීපයක්. අපි කතාව රසවින්දනයට කතා විචාරය කරද්දී රසවින්දනයට මෙන්න මේ භාෂා උපක්‍රම එකතු කරගත යුතුයි. ඉතින් බලන්න උපමා භාවිතය උපමාවක් කියන්නේ මේ පරිසරයේ තියෙන දේවල් සම්බන්ධ කරගත් ආකාරය. කොහොමද? දිව සපන මහල්ලක මෙන් සුළඟින් නගන ලද දූවිලි කඩක් මෙන් නලා හඬවන නලාකාරයන් මෙන් කෙල ගණන් කස පහර ලබන්නාක් මෙන් අන්තරායක් ඉව වැටුණු සතෙකු මෙන් ඒ විතරක් නෙමෙයි සංකේත මගින් කතාව තවත් රසවත් කළා. වහල්ලු යන සංකේතයට තමයි හඳයා නැමැති ගවයා එකතු කරගත්තේ. ඒ වගේම වැස්සෙන් බේරීමට පැමිණි බල්ලා උපාලිස්ගේ ජීවිතය කුරුල්ලන්ගේ කපුටුවන්ගේ බොල් හඬ මරණයක් සංකේතවත් කළා. බිරිඳගේ කිවිසීම එයත් මරණයක් සංකේතවත් කළා. මේ දේවල් කතුවරයා එකතු කරා මේ කතාව රසවත් කරගන්න. ඒ වගේම මේ ගැමි පරිසරයේ කතාවට ගැමි ව්‍යවහාර වචන කතා කරන ආකාරය
වික්‍රමසිංහයන් අපූර්ව විදියට රසවත්ව යොදා ගත්තේ මෙන්න මේ විදියට කතන ව්‍යවහාරය වරෙන් වරෙන් මෙහාට වරෙන් බහැපන් බහැපන් මිදුලට ඔව් මිනිහෝ අද නඩුවක් තියෙනවා මේ ඒ අය කතා කරපු ආකාරය ඒ ගැමි වහර අවශ්‍ය වෙන්නේ මේ කතාවට කතාව ගැමි පරිසරය නිරූපණය කරන දෙයක් නිසා තේමාවට පාදක කරගත්තේ වහල් බව පිළිබඳව වුණත් ගැමි පරිසරයේ ව්‍යවහාර කතුවරයට එකතු වුණා කතුවරය අලංකාර ලෙස කතාවට පාදක කරගත්තා ඉතින් දුවේ පුතේ මේ විදිහට කතාව රසවත් කරගනිමින් කතාව හොඳින් කියවා කතාවේ අවශ්‍ය තැන් ඉස්මතු කරමින් ඔබට පුළුවන් කතාව කොයිතරම් දුරට රසවත්ද කියලා තේරුම් ගන්න ඇත්තටම සමාජයේ පැවති යම් කිසි සිදුවීමක් වහල්ු නම් වූ තේමාව යටතේ වහල්ු නම් වූ මාතෘකාව යටතේ කතුවරයා දිගහරින්නේ මේ වහල් සමාජයේ පිළිබඳව උපාලිස් වගේම උපාලිස්ට සම්බන්ධ වෙන ගවයා පිළිබඳ. ඉතින් මේ දේවල් ඔස්සේ සුපුරුදු විදිහට අපි අදත් ඔබට ඇගීමක් එකතු කරනවා. බලමු දුවේ පුතේ පළවෙනි ඇගීම වහල්ු කෙටි කතාවේ අන්තර්ගත කෙටි කතා ලක්ෂණ කතාව ඇසුරින් විස්තර කරන්න. වහල්ු කෙටි කතාවේ අන්තර්ගත කෙටි කතා ලක්ෂණ ඇත්තටම අපි කෙටි කතා ලක්ෂණ කීපයක් එකතු කරගත්ත මේ කතාවේ මතු කරා වහල්ු කෙටි කතාව තුලින් මතු වුණා ඒ කෙටි කතා ලක්ෂණ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඔබට ඒ තැන් ඉස්මතු කර ගන්න පුළුවන් ඔබ ඒ කෙටි කතා ලක්ෂණ ඇසුරින් කතාව රස විඳිනවා නම් මේ වෙන විට කියවා ඇති කතාව ලක්ෂණ ඇසුරින් තව දුරටත් රස විඳිනවා නම් මේ ප්‍රශ්නෙට පිළිතුර ප්‍රමාණවත්ව ඔබට ලියන්න පුළුවන් ඒ වගේම දෙවැනි ප්‍රශ්නය වහල්ු කෙටි කතාවෙන් නිරූපණය වන සමාජ ගැටලුව චරිත ඇසුරින් විචාරාත්මකව ඉදිරිපත් කරන්න. ඉතින් දුවේ පුතේ මේ කතාවේ ජීවත් වන ප්‍රධාන චරිත උපාලිස් උනාට උපාලිස් එක්ක ළඟින්ම ඉඳියා හඳයා. හඳයාගේ ස්වરૂපය ඔබ දැක්කා. හඳයාගේ චරිතය ජීවත් වෙච්ච ආකාරය ඔබ දැක්කා. මේ චරිත වලින් කතාව නිරූපණය වෙනවා වගේම ඊට යටින් සමාජ ගැටලුව ඉස්මතු වෙනවා. වික්‍රමසිංහයන් මේ චරිත දෙක ඔස්සේ තමයි වහල්ලු කියන තේමාව මතු කරේ. එතකොට සෙසු චරිතත් එකතු වුණා. නමුත් මේ චරිත දෙක ප්‍රධාන වශයෙන් අරගෙන අපි උපාලිස්ගේ චරිතයත් කොයි විදිහද කියන එක කරුණු හැටියට ඔබට ඉදිරිපත් කළා. ඔබට පුළුවන් ඒවා පාදක කරගන්න. ඒ උදාහරණ එකතු කරගන්න. චරිතයේ ස්වභාවය ඉස්මතු කරන්න ඔබට පහසු වේවි කොයි විදිහද කියලා. ඒ වගේම සමාජ විවරණය එතනදී සෙසු චරිත ඇත්තටම අපිට ගන්න ඕන අන්දවයියගේ චරිතය, බිරිඳගේ චරිතය, දියණියගේ චරිතයත් සමීප කරගනිමින් මේ චරිත දෙක ඉස්මතු වෙන ආකාරයට ඔබට පුළුවන් මේ සමාජ ගැටලුව ඔබේ පිළිතුරට ගොනු කරන්න. ඉතින් මේ විදිහට සුපුරුදු විදිහට ඔබ ඇගයීම් දෙකක් ඔස්සේ පාඩම සමස්තයක් හැටියට අවබෝධ කරගෙන ඇගයීම් දෙකට පිළිතුරු සපයලා ඔබගේ පාසලේ ගුරුතුමාට ගුරුතුමියට පෙන්නලා මේ අඩුපාඩු සකස් කර ගන්න පුළුවන් දුවේ පුතේ නැවත නැවතත් බලමින් ඔබට මේ පාඩම රස විඳින්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා මේ ගුරු ගෙදර පාඩම් මාලාව නිරන්තරයෙන් ඔබට channel NI ඔස්සේ නරඹන්න පුළුවන් බව. YouTube නාලිකාවක් ඔබ වෙනුවෙන් සකස් කරලා තියෙනවා ඔබට මේ පාඩම තව දුරටත් රස විඳින්න අත්දකින්න. ඉතින් අපි අදත් බලාපොරොත්තු වුණා උසස් පෙළ දරුවන්ගේ සිංහල විෂය යටතේ කෙටි කතාවක රසවින්දනය සහ ਵਿਚාරය මේ ආකාරයට එකතු කරන්න. අපි ඉදිරියේදීත් ඔබට මෙවැනි පාඩම් වලින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ එතෙක් ඔබට ආයිබෝවන්.